තෙරුවන් සරණයි. සුබිනුතුනි ගෙවන ජීවිතයේ තුල අවබෝධයෙන් ජීවත් වන්නටත් ඊටම සතුටින් ජීවත් වන්නටත් තැවුණු පෙළුණු සිත් සුවපත් කරන්නටත් ඔබට කියා දෙන ඔබේ කල්යාණ මිත්‍ර නාලිකාව මතු දිදුලන මනුදයක් වෙනුවෙන් මේ සූදානම් වන්නේ ටීවී දිදුල නාලිකාවේ ධර්ම දේශනා මාලාවේ තවත් සුවිශේෂී පින්වන්ත ධර්ම දේශනාවක් ඔබට ශ්‍රවණය කරන්නට ඉඩ හසර මෙලෙසින් විවර කරන්නට අද ඒ වෙනුවෙන් අපගේ මැදිරි පරිශ්‍රයට අප ඉතාම ගෞරව පූජා පෙරදරිව නමස්කාර පූජා පෙරදරිව ආරාධනා කළා ගෞරවනීය පින්වන්ත දේශකයන් වහන්සේට මිනුවන්ගොඩ බොරගහවත්ත සම්මා ජීව බෞද්ධ ආශ්‍රමවාසී නම කියන අවසරයි පූජ්‍යපාද මොරාවත්තේ සුබෝධි ස්වාමින් වහන්සේ අප කවුරුත් සාදුකාරණන්වා පිළිගෙන සිටිමු සාදු 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 සුපින්නතුනි මෙම දායකත්ව ධර්මදේශනා වෙනුවෙන් බැතිසිත් පෙරදරිව සම්මා දායකත්වය ලබා දෙනවා දන්තුරේ පාර පිළිමතලාව යන ලිපිනෙහි පදිංචි YAP අයිරංගනී නිශ්ශංක මහත්මිය විසින් සුපින්නතුන් අරමුණු වශයෙන් සදහන් කරනවා ජනවාරි මාස 27 වන දින අවහප්‍රාප්ත වූ ප්‍රේමවතී නිශ්ශංක මෑණියන්ටත් මැයි මාස 25 වන දින අවහප්‍රාප්ත වූ YAA නිශ්ශංක ආදරණීය පියාණන්ටත් අවහප්‍රාප්ත වූ චන්දශ්‍රේකර පියාණන්ටත් සුමවතී මෑණියන්ටත් පුණ්‍ය අනුමෝදනා එක් කිරීම සුජීවත්ව සිටින පෞලියේ සියලුම දිනාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන අතර සුබිනදුන් අවසන් වශයෙන් ප්‍රාර්ථනා කරනවා දිදුල මාධ්‍ය ජාලයේ සභාපති ස්වාමින් වහන්සේ වන නම කියන අවසරයි පූජ්‍යපාද මාලිගාවිල අස්සජී පින්වත් නායක ස්වාමින් වහන්සේටත් දිදුල කාර්ය මණ්ඩලයටත් නෑදෑ හිතමිතුරන් ඇතුළු ලක්වැසි ලෝවැසි හැම දිනාටම මේ මුදාර්ථතර පින්බල මහිමෙන් ඊටාම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වී අමා මහ නිවනින් සැනසෙන්නට මේ මුදාර්ථතර පින හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරනවා එසේනම් සුපින්නතුනි ඉතාම සමාධිගත සිතකින් යුක්තව මෙම සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට සුපින්නතුන්ට බැතිසිත පෙරදරි ආරාධනා කරමින් ගෞරවනීය පින්වන්ත දේශකයන් වහන්සේට සමස්ත ලෝක සත්‍ය කෙරෙහි උතුම් අනුකම්පාවෙන් මෙම උතුම් දායකත ධර්ම දේශනාව මෙහෙවන්නට බැතිසිත පෙරදරිව සාදු නාදනම්වා ආරාධනා කරමු අවසරයි පින්වත් ස්වාමින් වහන්ස සාදු 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 සමන්ත චක්ඛවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සංඝ මොක්ඛධං ධම්මස්සවේන කාලෝ අයං භදන්තා ධම්මස්සවේන කාලෝ අයං භදන්තා ධම්මස්සවේන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අනන විච්ඡං අපරියෝගා හිත්වා අවංනාරහස්ස වන්නං භාසති අනන විච්ඡ අපරියෝගා හිත්වා වන්නාරහස්ස අවංනං භාසති ගෞරවණීය මහා සංඝ රත්නයේ නවසරයි සදෙහෙති සත්පුරුෂ කාරුණික
पिंग बर वासनावंत पिंगतुनी पिनति ओबहम मे मुहूर्ते सरसिंगे लोतुरु तथागतुतुन सम्मा संबुदु बुदु अमामेनियन्गे संबुदु बुदुमविं देशनाकट वदालुतुं श्री सद्धर्म देशनावक् श्रवणीय करन्नट पिंगतुनी बुदुरजानन वहन्सेगे धामत् एक्क जीवत् वेन केना मे लोके इताम सतुटें जीवत् वेन ए तमांगे जीविते वटा सुंदरम जीविते गोडनगी एते केन सतुट एकनाट एकनागे जीविते पावतिनो एनं कल्पना करला बलद्यत लोके अनातटम यन्न दुवन्न दंगलन मिनिस्सु मैद्दे बौद्धे कोई तरन्नम पिरिसक ए प्रवाहेट अहु वेला इन्नवद एनं मे तरं वटिन धर्मयक मुन गहिलत अनु करला दिनन्न दंगलन देवल तोलिम्म तमन दिनुम होयन्नी ඇතරම ඒ ඇත්තන්ට ජීවිතේ පසක් කරන්න තේරුම් කරගන්න ඒ උතුම් ධර්මයේ පිනවඳ අවබෝධයේ හීන වීමමයි අපි එතන දකින්නේ අපේ ජීවිතේ කල්පනා කරලා බැලුවොත් බුදුරජාණන් වහන්සේ මතක් කරපු අනිත්‍ය සංඥාව අනිත්‍ය සංකල්පය ජීවිතේ අපි තේරුම් ගත්තත් වටහා ගත්තොත් අන් ජීවිතේ පින්තුනේ අපට කොයිතරම් සොන්දර ලෙස අපේ ජීවිතේ ගෙවන්න ගත කරන්න ඒ මග පෙන්වීමක් වෙනවා ආශිර්වාදයක් වෙනවා දැන් අපි කල්පනා කළොත් අනිත්‍ය සංකල්පය බුදුදහමේ අපට විස්තර කර දෙන පිළිවෙලත් එක්ක ජීවිතේ අනිත්‍යයි අවසංගයි පාලනින් තොරයි මේ ලෝවේ සෑම දෙයක්ම කියන කාරණාව ජීවිතයේ සනාතුණු කල ජීවිතේට කලකිරෙල්ලක් කලකිරෙල්ලත් සමග දුකක් සන්තාපයක් සංවේගයක් जीवित मिनीसु यति करकेट एहेम मानसिकतात्वयाकिन भयानकम बिहिसुनुकम पमन कल्पना करसा नम जीवित कल्पना कल बेलव तपि मला परविनवा यत्तय हई मल परवीमी अनित्यतावे येनं हाँ जीवित मलक यली ये पुकुरे में हटगन्वा किने का एहिम कोटसा अपि कल्पना करला बलान टोल एनन जीवित लिडक हेदुनु कला अपि कल्पना करन्वा जीवित जीवित अनित्य भावेनी मे पावतिंगनी एकने मंग लिडवुनी कल्पना करन्वा हेबे ये अनित्यतावय तमंगी जीवित तिब्ब पवतीच विधिहत्यक कल्पना करला बलद्दी तमंगे लिडवीमत्यक जीवित बिंदीम खडावटीम एते उनाट ए समगम एहिम तवदुरटा तनितितावी हितला कल्पना करन्न पुलुवन्न लिडवुनु जीवित लिडवुनु शरीरय निरोगी भावयट यलिपत् वेनवा एयत अनित्यतावीम तव पैत्ता එහෙනම් ජීවිතේ පින්තුනි දුකක් ඇති වෙනවා නම් ඒ දුක සැපෙන් කෙලවර වීම අනිත්‍යයි හැටියටත් අපට දකින්න පුළුවන්. එනිසා අසුන්දර බව පමණක් අනිත්‍ය තුලින් මතුවෙලා විඳවීම වේදනාව පමණක් ගෙනෙන්නක් හැටියට මේ ගැන සිටීම කෙනෙක් තෝරගෙන ඉන්න පුළුවන් වැඩිපුර. හැබැයි Tamange ජීවිතය असंतोषयक अति करगानी नेतिव जीविते गिवान्न गतकरान्न बुद्धरज्ञानन वहन्सेगे मे अनित्य संकल्पे तुलिनु अपिट मनसा वटिनाकमक मग पेन्वीमक सिद्ध वेनवा एनिसा एत्तटम बुद्धरज्ञानन वहन्से कियो देवल एत्त हटियट तोरगत्तुत तेरुं गत युतु विधिहटम अपि तेरुं गत्तुत मे लोके සෑම තැනකම දුව දින්න උවමනා වෙන්නේ නැහැ තමන්ගේ සෝය තමන්ගේ සැනසෙල්ල සොයා. එසා ජීවිතේ තමන්ටම අත් විඳින්න ඉඩක් අවස්ථාවක් මුණ ගැහෙනවා මේ තථාගතයන් වහන්සේගේ ධර්මයේ තෝරගෙන තේරුම් කරගෙන ජීවත් වෙන්න හිත පෙළඹුණහම. එහෙනම් කල්පනා කරන්න එහෙම හිත නිවන්න පුළුවන් සනසවන්න පුළුවන් उत्तम बुद्धिज्ञान महंसि की संबुद्ध देशनावाक् श्रवणीकरण विलावमे
අද දවසේ මේ උතුම් ධම් දේශනාව තමන් අසා සැනසෙන අතරේ ලෝකයාට මහන් ඩිඩක් අවස්ථාවක් දිදුල රූප වාහිනිය හරහා සලසාලමි දායකත්වය මේ ධර්ම දේශනාවට එක් කරන්න කල්පනා කළා දන්තුරේ පාර පිළිම තලාව යන ලිපිණේ පදිංචි වයිඒ ජී අයිරාංගනී නිශ්ශංක මහත්මිය විසින් තිං ඕනගේ දායකත්වයෙන් කෙරෙන පින්වන්ත ධර්ම දේශනාවයි අප මේ මොහොතේදී සිදු කරන්නට බලාපොරොත්තු වෙන පින්වතුනි මා කල්පනා කළා පින්වතුන්ට පහදා දෙන්න ඉතාම වටින සංබුද්ධ දේශනාවක් මේ දේශනාව අපට මුණගැහෙන්නේ අංගුත්තර නිකායේ පංචක නිපාත වන්න කියන සූත්‍ර දේශනාව බුදු පියාණන් වහන්සේ මේ දේශනාව තුළින් අපට ඉතාම මැනවින් පෙන්වා දුන්නා වටහා දුන්නා දුගතිගාමි නොවි සුගතිගාමි බව තුළ අපේ හිත ආරක්ෂා කරගන්නට උපකාර වෙන උතුම් ප්‍රතිපදාවක් ජීවිතේ අපි කල්පනා කරලා බැලුවොත් ගොඩක් වෙලාවට ලෝකෙ මිනිස්සු තමන්ගේ ජීවිතේ දැන හෝ නොදැන දුගතියට බර කරගන්න ස්වභාවයක් තමයි අපි ලෝකෙ බොහෝ වෙලාවට දකින්නේ තේනසා ජීවිතේ මේ කියන කාරණා කොයිතරම් ජීවිතේ මිනිස්සු තුල අඩු වැඩි වශයෙන් පවතිනවද කියන එක මේ දේශනාව හොඳට සවන් දෙද්දී ඔබට දැනේ මේ වන්න කියන අංගුත්තර නිකාය පංචක නිපාති දේශනාවේ භාග්‍යවතුන් වහන්සේ පළමුව මතක් කළ අපට අනන වෙච්ච අපරියෝගා හෙත්වා අවන්නා රහස වන්නම් භාසති මේ ලෝකේ කොටසක් ජීවත් වෙනවා අවරණේ වරණේ හැටියට අගුණේ ගුණේ හැටියට දෝෂය සදෝෂයක් හැටියට නරක හොඳ හැටියට අපංකමක් සේ සමහර දකින්න අගයන්ට ඉතින් භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා එවැනි උදවිය ජීවිතේ පව මතු කරන්න පව වෙනුවෙන් පෙනීඳීම කියන මේ කාරණා නිසා දුගතියටමයි පත් වෙන්නේ දුගතියටමයි බර වෙන්නේ එහෙනම් අපි කල්පනා කළොත් දැන් සමහරක් තමන්ගේ පාසල් යන වියද පිරිමි දරුවෙක් හිතන්නේ එයා කාට හරි ගහලා සමහරක් ෂර්ට් එකේ බොත්තමක් දෙහිකුත් නැතිව තමයි ඒ කෙනා ගෙදරට එන්නේ අම්මා කියනවා නේ ඉතින් පුතේ උඹලව අපි හැදුවේ මේ එක එක දරුවොත් එක රණ්ඩු සරුවල් කරගන්න නෙවෙයි අපි රණ්ඩු කරන්නේ පාසලට යන්නේ හැබැයි මේ කැහෙන පියාම අම්මා අර දරුවාට අවවාද දෙයි පියා මැදිහත් වෙලා කිව්වොත් ඔය ඉතින් මගේලේ නම් ඉතින් ප්‍රතිචාර දක්වන්නේ ලෝකෙට ඔහොම තමයි තමන්ට දෙයක් කරන්න කියන්න ආවොත් එතකොට හිතන්න අර පුංචි දරුවා ජීවිතේ තමන් කළ දෙහි දෝෂයක් වරදක් දකින්නේ නෑනේ. මොකද ඒ දෝෂේ වරද හපංකමක්සේ තමයි තාත්තාගේ යන්නේ. එනිසා ජීවිතේ පින්නතුනි ඒ විදිහට වරද හොඳක් හැටියට නිවැරද්දක් හැටියට දකින්න ඒ ගැන කතා කරන අය අපිට සමාජ ලෝකෙ කොච්චර නම් මුණගැහෙනවද? එනිසා ජීවිතේ වරදට පෙළඹීමක් උත්තේජයක් තමන් එවැනි තැනක සකස් කරන්නේ එක මහ බරපතල පාපයක් පාපේ පොතේ තථාගතයන් වහන්සේ මේ දේශනාව විස්තර කරේ එය අපායෙන් කෙලවර වෙන්න එහෙනම් අපායෙන් මිදෙන්න නිවනින් සැනසෙන්න සසරට නොයැටෙන්න වෙර වීරිය කරන අදහස් ඉති දරාගෙන ජීවත් වෙන අපි කල්පනා කරන්නට ඕන කොතැනකදීවත් අපේ ජීවිතය අපි වරදක් කරන්නේ වගේම වරද බරපතලකමෙහි නොසලකා ජීවිතේ ක්‍රියා කරනවද ක්‍රියා කරන්න පෙළඹෙනවද
अतिशय भयानक अकुशल अद काले कोच्चर दाखिन समारक वेलावट जीवित अपिमेकियान अडुवक वरद दुटुकले निहेंड प्रतिपदाव को बेपा भाग्यत नहंस के श्रावक अवरणी हटियट में देख अगुणे अगुणे हटियट में देख जीवित कोतने कदिवत बुद्रजान हंस के श्रावक ये अगुणे विनी न्यायपत विनी निरार्थक दे विनी जीवित पेनी उद्गली बवट को पत्न सामान्य अभी दाखिल समहार के तमंग कमति होना कि तमंग कमति भी मे सुविशेष लक्षण या तो नहीं देखा ही हाँ कि नाट बेंदीला वेड पीली वेलट बेंदीला एक नागे बलापुर जीवित तमंकर वरद वब दिन साधारणी कर එහෙනම් ජීවිතේ කොතෙන්දවත් වරදක් කරන කෙනාගේ ඒ වරද සැහැල්ලුවෙන් බාර ගන්න එපා තමන්ගේ ජීවිතේ. එහෙමයි කියලා අපි එහෙම කෙනෙක් කෙරෙහි වෛරයක් හදා ගන්නවා කියන අදහසක් නෙවෙයි මේ මතක් කරන්නේ. දැන් සාමාන්‍යයෙන් ගැරන්ඩියෙක් කොදුරක් කරගත්ත ගෙම්බෙක් මුවේ භාගයක් හැපිලා ගිලිලා ඉදින්දි අපි අර ගෙම්බා කෙරෙහි උපන් අනුකම්පාවෙන් अभी सत आठ हिरीहर कर ते हिरीहर करला जीवित तमांग हिरीहर वाली गैरंटी अट वेन दी हिता मने है भाई आज जीवित दर्वगे ने पमना कल्पना कर ला ये दर्वा के रही उपांग करुणाव है बे करुणाव है भाई गैरंटिया के रही दाको ना कारुणिक भव අකාරුණික බවක් එහි විපාකයක් ගැන කතා කරන්නේ නැහැ. ඒ වගේ ජීවිතේ පොතෙන් දිවත් වින්නතුනි ඇත්ත නිවැරදි පෙරසිදු අදහසක් තමන් තුළ තහවුරු නොකරගෙන කෙනෙක්ගේ ජීවිතයේ අඩුවක් දැකලා ඒ අඩුවට කෙනා පහත් කරන්න අපි ආයුතුනේ. අප මේ මතක් කරන්නේ අඩුව තියෙන කෙනා අඩුවත් එක්ක බැඳෙන තරමටම ඒ අඩුව සර්ව සාධාරණ කාරණාවක් ලෙසයි. තමන්ගේ යාමෙන් සහභාගීත්වය තුලින් අනුන් නිවැරදි කෙනෙක් කියන ඒ සනාත හැඟීම වැරදි කරද්දී ඒක නා නිවැරදි කෙනෙක් කියන හැඟීම සනාත කරන්ඩ ඔබ ජීවිතේ පෙළඹෙනව නෙවෙයි කොතෙන්දවත් ये तमंट पुण्य कामी हेंगी मक पापकारी हेंगी मक ते मे बाय बुद्रजान वहन से अपिट मता कर लें तथागत श्रावक या कोई अमत न कर तमंग पौरुषे बिंद गाने ने तथागत श्रावक या हेम बीटक में वरद वरद हेटियत देखला तम मिदिला अनित मुदवांड माई वेर दरन इन्हें सा ओबत මේ කියන ගුණය තමන්ගේ ජීවිතේ කොටසක් තමන්ගේ ජීවිතේ ප්‍රතිපදාවක් කරගන්නට වෙලදරන. දෙවනි කාරණාව මේ දේශනාවේ විස්තර කරනවා අනන විච්ච අපරියෝගා හෙත වන්නා රහසවන්න බාසති. ජීවිතයේ මේ අකුසලේ කොයිතරම් දෙනේ ජීවිතයෙන් වල සිද්ධ කරගන්නවාද. අර දහමේ අපිට හමු වෙන හැටියට असार दे सार है सार दे जीवित असार दे सार है सार दे निसार है दखिन में हित पेल बीचाए कोई तरह में समाज लोग जीवते निसा जीवित सारे अहपत तेरूंगत तोर गत के ना हेम बीटक में ये सारे विनी तम तोर जत पार्शवी पात्रा जीवित एहेम के ना काम दम तोर गत होंद दे गरहांड पहाकरांड बाल लेस दकीन पिलंबी होंद होंद माई नरक नरक मैर नितर में यहा पर सत्पुरुषिंग मुवी तीन अदह सा इन सा उब कोतन कदिवत के दिन कवत
जीवित पिंग तो निवेद दीट न पहात कर महापाप कर्म जीवित मितन जीवत न कोई तरंग इन समरकट एग्न पुलवन तरम कोई तरह देव तमंट तमंग जीवित लंगी इटुकर मऊपी पवा जीवित बहुमिकट पहात कर पहात कोट कथा कर नोसल का मगे है इन कल्पना करना है कोई तरह इन अम्मा की कार तात की कार ओं इतने नसटिया मेने के को गया अति हरी सिद्ध वेला अम्मा भी ही वेल पुलुवांग वान वागे ताम खेदनीय तैंग वाले गुण मको बाबा तुल जीवाते ना आप इतना समय दिलो कोच्चर मुना गहना इन सब ओब काव में दाकवत तमंगे जीवित इवान तेनकट पात्कर पापी हों हटी दाकिन अम्मा की पुलवां ताता पुलवां गुरु बाबा तुंगी पुलवां वेडी हिटी आश्रय कर मे समाजे कोई कागे हर तमंट जीवित लबिना तीनो नया गुणवंत उदा वेड पीलिवेदा एक तमंग जीवित अपमन कृतवेदी वेन्दो मेन मे कृतवेदी गुणय तीयन के नाम बुद्रजान हंस के श्रावक अन्य निवेपिंग इन सा ओब ओबे जीवित होंद होंद माय नरक नरक माय ये सिद्धांत तेरु नरगिन ओब होंद ही जीवाते न टोला भाग्य तो नहां से के श्रावक के वांते ने का तमांगी जीवित मैनवीं पावत्व आगे नहीं आने के लिए ये अतरी में देशनावी में विस्तर विनो भाग्य तो नहां से अनन्य अनन्विच्छा पर योगा हेत्वा अपसादनीय ठाने पसाद उपदंसी अप्रसादे अतिकरगन पेलंबेन तन प्रसादे अतिकरगन वासे करना याम के जीवित अपहदी यु तो तन पहदी महादागन जीवात्मन कोई तरह समाज लोग समहरकर तमांगी दृष्टीन वाले आगमी नामी सत्त घातन सतासी पाव गेले सिंजिन यानि पाप कर्मी हम पावा करने ते वा पाप कर्म वीर क्रियासी देनी लहंगे ला जीवित ये वाट ये तंग वाले ये वैरे पीली वाले वालों लटे पाहा दिन मिनिस्ट्रो में लोग कोच्चर ना नींदना दे नम धर्म आते कि जीवाते न कि नहीं माँ अपहदी तैंक मना वो पहदी माँ का दागे न जीवित ये नो पहदी ये तो हित ये पहादिना का मन निशा आन जीवित वेले कोई तरह अंदुरु भावे या कहते कर जानो आते कि कहीं मैं बुद्ध रे जाने न हाँ से आप इतना माता कर लगे ऐसा ओबा काव में दाग वाला किने को के पहले चहिता बिंदी ने खरुनो कारण आ कि नॉन निमित्त तन पुद्गलिया मन आयरिंग ये बा किने तमांगे जीवित प्रसाद या तन का टेटी करेगी नहीं नॉन एक ही न कराना बिंदी ने अपि वचन या खरी इकमां करेगा नॉन आ कि ने अपि अपि पाप ये इकमां करेगा नॉन आ कि ने तेने साव भाग तन हंस के श्रावक हैटी है नितनी में साथी मत बा पुरुधु कराने के लिए जीवित तुले अप्रसाद यति करेगा ती तो दे पुद्गलियों के रही वैद्य पिलीवेल वाल के रही प्रसाद ये उपाध्य वगैन सासर दुकटे बैठेंगे वैद्य सीधे करेगा ना आने भी ये हिंदा भाग्य तो ना हंसे में आधा हंसा पिट माता कला समारा कोला तो पहले दिन नौ न टाइम तो वड़ा पहले दिन तो उन कारणा बहु में अपनी न टाइम वाले टाइम मिनिस्सु जीवित एलीला गैलीला रैंदी ना एक रोक के ना पे कोच्चर ना दक्षिण और हिते पेरी ही में सकास से न तैने टे पेरी से वैडी भी मत हिते न पेरी ही में दिवनु है न तैने टे पेरी से आडू भी मत तभी समाज लोग के दक्षिण दी
මේ බණ පදේ අපට මතක් වෙනවා. එහෙනම් ඔබ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් හැටියට පැහැදීම රැක ගන්නට උවමනාතනේ පැහැදීම රැක ගන්න ආරක්ෂා කරගන්න පෙළඹෙන්න ඕන. ඒ වාගේමයි මේ දේශනාව තුළ අපට සිහිපත් කරන්නට තිබෙනවා. අනනෙච්ච අපරියෝගා හේත්වා අනනවිච්ච අපරියෝගා හේත්වා පසාදනී ථානේ අපසාදං උපදංසීති. ප්‍රසාදය ඇති කරගන්න උවමනා කරන අප්‍රසාදය ඇති කරගෙන පෞරස් කරගන්න කොයිතරම් නිසා ජීවිතය සමහරකට වෙහෙරක් විහාරයක් හදාගන්න ඔය තරම් වෙහෙර විහාරෝනිද ඉන්නේ එක නමයි ඉන්නේ පන්සලට ජීවිතය විවේචනය කරයි. හැබැයි මතක තියාගන්න මේ මොන විවේචන ආවත් තමන් ඒ ධර්මානුකූල තැනක නම් ඉන්නේ හිතේ කනස්සල්ලක් ඇති කරගන්නේ නැතිව එවැනි දේවල් වලට මුහුණ දෙන්න පුළුවන් වෙයි. නමුත් තමන්ගේ මට්ටමට නොආව වුණත් මේ සමාජ ලෝකෙ කොයිතරම් ඉන්නවද? එනිසා ජීවිතේ පින්වතුනි ප්‍රසාදේ ඇති කරගත යුතු දෑ කෙරෙහි අප්‍රසාදේ ඇති කරගෙන පව පුරව ගන්නවා නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා මේ බව දැනගෙන තේරුම් අරගෙන ජීවත් වෙන කෙනෙක්. ඔබත් මේ දේ හොඳට විමසන්න. එතකොට වෙහෙර විහාරයක් හදද්දී වෙන සමහර කෙනා ඔය ඉන්න තරමට හදාගත්තා නම් මද? අපේ ගේ අදරවල්වත් නැහැ මේ මට්ටමට. ජීවිතේ එහෙම කල්පනා කරන ගෙයක් දොරක් කියන්නේ තමන්ට තමන්ගේ ඥාතීන්ට තමන්ගේ වර්ගයාට පෞද්ගලිකව ඉන්න පරිහරණය කරන්න පුළුවන් තැන. පන්සලක විහෙර විහාරයක කියන්නේ විහාර මළුවක බෝමළුවක ගතුණක් ජීවිතේ මිනිස්සුන්ට දැනෙන සිසිල හරි ඉහෙලයි හරි මෙහෙලයි. එනිසා ජීවිතේ බහුවිධ කාර්යයක් පන්සලකින් ග්‍රාමීය ඊටු කෙරෙන සමිත සමාගම් වෙනුවෙන් පුංචි දරුවන්ගේ පෙර පාසල ඉඳන් අධ්‍යාපනය සකස් කර දෙන්නට ජීවිතයේ අපට තේරුම් ගන්නට පුළුවන් අපි උත්සාහ කරන්නට ඕන. නිසා ඒ විදිහට සිද්ධ වෙන කාර්ය භාරය විහාරස්ථානයක එහෙනම් එහෙට වුවමනා කරන අංගෝපාංග සමහරකට ගොඩනැගිලිමේ වශයෙන් ගත්තා. අංකොයි සහ පිරිසක් පිහිට ප්‍රයෝජනය ලබනවාද? එහෙනම් ඔබ කොතැනකදීවත් ඔබට පෙනෙන දේමයි සත්‍ය හැටියට හිතාගෙන එහෙම මතයක ඉඳගෙන තමන්ව ජීවිතේ කිලිටි කරගෙන ඒ මතය තුලින් ජීවිතේ මහා පාප කර්ම රැස් කරගන්නෙක් බවට පත් වෙනවා නෙවී යෝග. සතමන් කිසියම් වියදමක්වත් නොකට මහන්සියක්වත් නොකට ජීවිතේ තුළ ඒ විදිහට කටයුතු කරන අය ඉන්නවා. අපි කල්පනා කළ බැලුවොත් එනිසා ඔබ ජීවිතේ සමහරකට ගහක් හිටෙව්වා අපිට ඒක ඒ ක්‍රියාව ඒ වැඩපිළිවෙල පහදින්න පුළුවන්. ඔබටද ගස් මෙච්චර ගෙඩියක්වත් දෙන ගහක් යන්නේ හිටෝලා තියෙන. නමුත් ජීවිතයේ මේ සබාධාමේ පැවැත්මට කොයිතරම් හිත කරද ගහක් මොන මට්ටමින් වුණත් හිටවන එක සකස් කරන එක තථාගත ශ්‍රාවකයා කල්පනා කරන්නේ එහෙමයි. ඉතින් එහෙම කෙනා තමන්ගේ අතින් නොවෙච්ච අනුන්ගේ අතින් වෙච්ච පහදින්න ඕනි තැනකට. ආන්යයි ඒ වෙලায় කොච්චර පහදිනවද? එනිසා ඔබත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් හැටියට කොයි තැනකවත් පිහිට සරණ අනුන් ලබන අන්‍ය ආගමික මස්ධ්‍යස්ථානයක් එක්කවත්
जीवित अप्रसाद बुद्धरजान हंस के श्रावकिया तीर अरगन हेसर पात तीन सा जीवित पेहदेन टोन तेन साधु हंट नंगे तम तीन तीन करला कुछ दायक अमकट आम अनुग्रह इट करला सतुट तेन कई बुद्रज्ञान हंस के श्रावकोर पेत जीवित यहापत विवेचने अद गुडाला दमा अतर समहर उदवी गता मेरा अटट तब दशक गुमना बुद्धिमत् मिनसु ये हेतु तमा जीवित ओन कोगवी मगई मैसी वटिनाक यदि एगई मक वटिनाक यतिर यंड पेलो स जीवते हरिम वटिन कारण वक्तमय अट पेहदीम कतिवेन तैंकि अभी पेहदीम आरक्षा करेगी पेहदीम शक्ति करेगी जीवा निदसुना का कल्पना खलु कपट मतात्न व धर्माशोक महाराज मुलिन चांद अशोक हटिट प्रकट हिटिये प्रसिद्ध हिटिये महायुद्ध खालिंग नमति महायुद्ध सिद्धकर हत पय नति वेच उत्पल वेच मर यांग सिद्धासकिन सिद्ध वेच फलातक प्रदेश ये प्रदेश फलात पालने कर राज्य इतकोट ये राज्य रूम तमंग मेहनत युद्ध ने सात पाय नति वेला जीवित ही वेला प्रियांगे वेंगीम सिद्धवेला बहुम दुख से मिनसु खालगेवना हटि दुटु हम तमेंट वगकिव युक्ति तेन सा जीवित खालगिरी तम तमंगे प्रश्न करमी उनु वेलावक निग्रोध पड़िहाद्रो वडिन महामागे आराधना करना दक्षिण पलवीन दस दसु निम्च बवाखितटतीवीना से आराधना करना तमांगे मेदुरट वाली नहसी वेडम करना वेडम कर स्वामी नहसीट आराधना कर स्वामी मे निवसी मेदुर सुदुसु तनक वेडी मे पड़ी हम दुरो राज्य सिंहासन तमायदा इतकोटे हितांग जीवित मान्य पिरीच हिता तुम्हें राजकीय कुना राज्य अंटे जीवसांडे नम तो राज्य बुद्धिमत कल्पना राज्य दखी मे हित पहाद गाता पलमु को हिता वडा तव पेहदना राजासने सिंहासन घील वैडी आगवाणी अरे स्वामी हंसे पड़ीहा बुधहामदुरंगे धरणी अहमी अटह पहात् श्रावकिया इन टोन रेदीन टोन तमंग उसासनी करेंदीन टोन ने तो सामासुन कीट वडा राज्यु मेहि कटीत कोट ए मुहूर्त तुले मे निग्रोध स्वामी हंसी कल्पना कली सामासुन के तमंट पहात सुन दिल राज्य राज अद काली अभी कहने राज ऊष्णी किया मेहदी काटिए तो कलाना कैसे रुनाना अरे तमंग हंसेट धर्माशोक राज्य अंगीति पहदी माँ सनात करवाने बे तीन इन साई हिल वासुने उन हंसे तमंगे वो मना कमेट नहीं राज्य अंग सदह ही तट गांडे ऐसे पहासु क्रमे अक्लिशी वायस ये बुद्धिमत् खलदे तुले राज्य कल्पना कला मे सा वेडिंग स्वामी हंसी सिंहासनी वेडिटी नमुन हसी
පින්වන්තයි සුවිශේෂ භාවයක් ඇති. ඒ දාකරණ කාරණා විමසගෙන දැනගෙන අප උපස්ථාන කළ රජුරු ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කෙරෙහි හිත් පහද ගත්තා. මෙහි ප්‍රතිඵලයක් ලෙස රටවල් නවයක් වෙත මේ ලංකාවත් ඇතුළත් දහම පැතිරෙන්න බලපෑපු පැහැදීම අර කුංචි හාඳුරු නිසා ඇති වුණා. මම මතක් කරේ ඒකයි ජීවිතේ පැහැදෙන්න උවමනා තැන්වල පැහැදෙන්න උවමනා පුද්ගලයෝ කෙරේ. අපි පැහැදීම හදාගත්තා කියන්නේ පළමුව තමන්ටත් දෙවැනිය ලෝකෙටත් කරපු දශක ගාන ඉතිරි වෙන්න කල මහා උදාර සේවයක් බවට තමයි ඒ දේපත් වීමේ. එනිසා ඔබ කල්පනා කරන්න හිත අපහද ගන්නේ නැතුව තියාගන්නවා පැහැදිය යුතු තැන වඩා හොඳට පැහැදෙනවා කියන ක්‍රම ජීවිතයේ මොන තරම් තමන් තුළ පින් කුසල් වැඩෙන්න එක උදාරයිද උපකාරයිද පිහිටයිද කියන එක කල්පනා කරලා බලන්න. ඒ නිසා අපි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ හැටියට චිත්ත ප්‍රසාදය ඇති කරගත යුතු තැන්හි චිත්ත ප්‍රසාදය ඉතාම හොඳට ඇති කරගෙන මැනවින් කටයුතු කරන ශ්‍රාවකයෙක් වෙන්නයි වෙලදරන්නට ඕන. ඒ වාගේම මේ දේශනාවේ විස්තර කරන සද්ධා දෙයියන් විනිපාතීති ශ්‍රද්ධාවෙන් දෙනදී පහත් කරන්න විනාශ කරන්න ඔබ කටයුතු කරන කෙනෙක් වුණත් එය තමන්ගේ ජීවිතයට අපාගත වෙන්න බලපාන කාරණාවක් වෙනවා. අපි කල්පනා කළ බැලුවොත් දැන් සමහරක් විට ජීවිතේ කෙනෙක් අතපාන්නේ කැමැත්තට නෙවෙයි අසරණකමට. මහත්වයෝ මට දරුවන්ට කණ්ඩ යමක් ගන්න මුදල දෙන්න හැකිනම් මහත්ව දරුවගේ අඬන මොහොතක තමන්ගේ දරුවට බෙහෙත් ටික නැතුව දරුවා අඬන වෙලාවක ඉනිසයි අඬන දරුවට සැනසෙල්ල ගෙනින්ද බෙහෙත් ටික ගන්න ඔහු අතපාන. ඒ වගේම තමා පාසල් යවා ගන්න වස්ත්‍රයක් තමන්ට ඇඳගෙන යන්න නැහැ දරුවට අඳවන්න ගන්නත් නැතිකොට ඉවෙනින් තමා මේකේ නතපාන. එනිසා ඒකෙනාගේ අවශ්‍යතාවේ තියෙන වෙලාවෙ ඉන්නේ. හැබැයි ඒ වෙලාවේ අපි ඒක තේරුම් ගන්න කිව කරන්නේ බොරුවක්. අනිත් අය සමගත් කියලා. විදේ කරකිනව විහිළුවක් කරගෙන. එක පහත් කරලා. කෙසේවත් නොදී වෙහෙසවල. පිටත් කරවන මිනිස්සු කොයි තරම් ඉන්නවද. හැබැයි තමන්ගේ හදවතම කියලා නේ මම වරදක්ද කරේ. මේ මනුස්සය ඇත්තක් වුණා. තෙබිලත් මන් දුන්නේ නෑ. තියෙන කෙනා ජීවිතේ පසු තැවි. සතියකට විතර පසු ඔහු අහඹු ලෙස එදා තමන් වෙත අතපාගෙන ආපු කෙනා මුණ ගැහිලා. එහෙනම් ජීවිතේ ඒ මොහොතේ තමන් දෙන්න දෙයක් පෙළඹේ. හැබැයි මතක තියාගන්න ජීවිතේ මිනිහෙකුට අවශ්‍යම මොහොතේ අවශ්‍යම දේ දෙන්න දීලා තමන්ට තමන්ගේ ජීවිතේ සතුට වෙන්න පුළුවන් නම් ඒක හරි උදාරයි පින්වතුනි. ඒ නිසා මේ ලෝකෙ ගොඩාක් මිනිස්සු සතුට වෙන්න පුළුවන් විදිහට දීමනාවට අවස්ථාවක් මුණ ගැහුණා. ඒ මුණ ගැහුණු අවස්ථාව නිසි විදිහට නිවැරදි විදිහට ජීවිතේ භාවිතා කරන්න සමත්කමක් නැති අය අපිට කොයිතරම් මුණ ගැහෙයි. ඒ නිසා ඔබ ශ්‍රද්ධාවෙන් දිය යුත්තේ දෙන්න මේ විතරක් නෙවෙයි ශ්‍රද්ධාවෙන් අනුන් දුන්නු දෙයටද සතුට වෙන්නේ අනුග්‍රහය දක්වන්න. මේ තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා. එනිසා ජීවිතයේ අපි කොයි තරම් නම් දකින්නද මේ ශ්‍රද්ධාව බිඳගත්. ඒ ශ්‍රද්ධාව තුළ තමන්ගේ හිත පිහිටව ගන්න අසමත්කම් ඇති අය.
එනිසා ඔබ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් ලෙස ජීවිතේ අපි මතක් කරගෙන ආවනේ. කවමදාකවත් අගුණේ ගුණේ හැටියට දකින්න ගුණේ අගුණේ හැටියට දකින්න නොපැහැදිය යුතු තැන පැහැදීම ඇති කරගන්න, පැහැදිය යුතු තැන අපැහැදීම ඇති කරගන්න. ඒ වාගේම ජීවිතයේ ශ්‍රද්ධාව මුල් කරගෙන කෙනෙක් යමක් දෙන කල ඒ දෙන දේ සහයෝගය දක්වන සාදු කියන සමහරක් වෙලාවට ජීවිතයේ මේ වචනයකින් ඉටු කරගන්න නිවැරදි ලෙස භාවිතා කිරීමෙන් ඇති පින වචනේ නිසාම ජීවිතේ බිඳ ගන්න පෙරල ගන්න කිලිටි කරගන්න අවස්ථාවකට කොයිතරම් මුණ ගැහෙනවද. එනිසා ඔබ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් ලෙස පින ශ්‍රද්ධාව බිඳින මඟ ඇරෙන තැනට වැඩ කරගන්න එපා. පින්නේ පුංචි කෙටි කාලයකට ආපු මනුස්ස ජීවිතයක් ඔබට මට අද ඉතිරිව තියෙනවා. මේ ඉතිරි වෙච්ච මනුස්ස ජීවිතේ මනුස්සකමටම තමයි බර කරගෙන ජීවත් වෙන්නේ. මනුස්සකම් අනුන් තුනින් දකිනවා වැඩෙනවා ජීවිතේ තුළ දකින්න කැමති කෙනෙක් ඇටියට හැම මොහොතකම පිළිපදින්න මේ දේශනාවේ වන්න සූත්‍රයේ විස්තර කරලා දෙන මේ කාරණාව තමන්ගේ ජීවිතය තුළ ජීවිතයේ පින්තුනේ පවටයි අපි බය විය යුත්තේ, ලැජ්ජ විය යුත්තේ. එහෙනම් අපි ජීවිතයේ ලැජ්ජ විය යුතු, බය විය යුතු ඒ පවම කරන උදවිය ළඟ ඒ සාධාරණත්වයක් බලාපොරොත්තු වෙනවා පෙනෙනවා. ඕම අවසන් බැහැර නොකර අපි ඉඳිනවා කියලා කියන්නේ අපි ජීවිතයේ ඕන කරන දෙයට අනුමැතියක් Taman දුන්නා හා සමයි. එනිසා ජීවිතයේ වරදක් මේ ලෝකේ සම්මුති වශයෙන් කල්පනා කළ බලද්දී ලැජ්ජාබී නැතුව කළ කෙනා නියැලුණු කෙනා වරදක් ඒ කෙනාට ජීවිතයේ ආයේ වරද කරනවා කියන කමුත්තක් නෙවෙයි. එනිසා ඔබ කොතැනකවත් වරද් වැරැද්ද සහ වැරැද්ද සමග පෙනී ඉන්න කෙනා නිවැරදි කරන්න හෝ ඔය තැන හිටියනම් මමද කරන්නේ ගන්න ඔය තීරණයමයි. ජීවිතේ හැසිරෙන කෙනෙක් වෙනවා නෙවෙයි පින්වතුනි. එහෙම වුණොත් ඒකට සාධාරණත්වයක් හමු වෙනවා. සමාජයේ ලැබිච්ච ඒ සාධාරණත්වය තුළ පාපය තුළ නියැලෙන කෙනා තවදුරටත් පාපය තුළ නියැලෙන්න පෙළඹෙනවා. කවමදාකවත් ගුණය මකාලන තැනට කතා කරන්න එපා. අපි දහමෙන් කතා කරන ගුණමකුකම හැටියට ජීවිතයේ ගුණමකු බව තුළ ඉන්නයි. සමහර කාලයක තමන්ගේ අම්මා තාත්තා ගැන පිටස්තරේ කියනනින් ඔයාගේ අම්මා තාත්තා මට හිතෙන මගේ අම්මා තාත්තාටත් වඩා හොඳයි. එනිසා ඔයාට රත්තරන් අම්මේ රත්තරන් තාත්තේ හම්බෙලා තින් මෙහෙම අගයන. අගයන තැනම සමහර කාලයක කියනවා පුතා වෙච්ච දුව වෙච්ච කෙනා. අනේ ඉතින් එයාගේ හොඳ තැන් මමනේ. අපිනේ ගෙදර ඉන්නේ, අපිනේ දන්නේ ආගේ හොඳ. මේ තමන්ගේම තාත්තගේ තමන්ගේම මවගේ ගුණයන් බාල කොට කතා කර ප්‍රතිචාර දක්වන මිනිස්සු කොච්චර ලෝකෙන්න. වැඩි යොමනානේ අද මේ තෙරුවන්ට පවා ජීවිතය අපහාස නින්දා කරන තැන ජීවත් වෙන මිනිස් කොයි තරම් නම් ඉන්නවද. ඒ නිසා ජීවිතේ අපට එහෙම නිගරු හිතිවිල්ලක්වත් ඇති කරගන්න බැරි ගෞරවණීයන් කෙරෙහි නිගරු බව තනන්න දඟලන මිනිස්සු මේ ලෝකේ කොයි තරම් ඉන්නවද. ඒ නිසා ජීවිතයේ එහෙමයි අපායට යන්නේ බුදුරජාණන් වහන්සේ මතක් කළා. ඒ හින්දා ඔබ තමන්ගේ ජීවිතේ අවරණේ අවරණේ හැටියට, වරණේ වරණේ හැටියට, අගුණේ අගුණේ හැටියට, ගුණේ ගුණේ හැටියට දැක්ක. මොකද නරක නරකමයි, හොඳ හොඳමයි. නරක හොඳ වෙන්නෙත් නෑ, හොඳ නරක වෙන්නෙත් නෑ ජීවිතේ.
මේක අපි හොඳට තේරුම් ගන්න ඕනේ තැන. දරුවන්ට තෝරලා දෙන්නට ඕන තැන. ඒ වාගේමයි ජීවිතේ පැහැදෙන්න ඕනේ තැන. පැහැදෙන්න. අපැහැදෙන්න ඕන තැන අපැහැදීම ඇති කරගන්න. ශ්‍රද්ධාවෙන් දෙන දේ දෙන්න. දීලා ආයි පසුතැවෙන්නේ හිත හදාගන්න ඇති. මන් දුන්නේ ඒක ඒ වෙලාවේ හැටියට මොන තරම් දෙයක්ද? පහසු දුෂ්කර කොයි වෙලාවෙත් දෙන්න අනුන්ගේ දීම අහලා ඒකට ජීවිතේ සාදු කියලා පින් අනුමෝදන් වෙන උත්සාහ දරන සමත් වෙන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙමු. ඒ වෙනු පිණිස ඔබ කාටත් මේ උතුම් සම්බුද්ධ දේශනා උතුම් මඟ පෙන්වීම ආශිර්වාදයක් වේවා යන හිතේ අපි මේ මොහොතේ ඇති කරගන්න. ආකාසට්ඨා ච බුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මත්තා දේවානාංගා මහිද්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛං තුමං පරන්ති. අද මේ උතුම් ධම් දේශනාවට තමන්ගේ දායකත්වය කළා දන්තුරේ පාර පිළිම කලාව යන ලිපිණි පදිංචි YAP අයිරංගනී නිශාංක මහත්මිය විසින් විශේෂයෙන්ම අරමුණු කළා ජනවාරි මාස 27 වන දින අභාවප්‍රාප්ත ප්‍රේමාවති නිශ්ශංක මෑණියන්ට. මේ මාස 25 වන දින අභාවප්‍රාප්ත ඒ නිශ්ශංක පියාණන්ට සහ අභාවප්‍රාප්ත චන්ද්‍රසේකර පියාණන්ට සෝමාවති මෑණියන්ට පුණ්‍ය අනුමෝදනා කරන්නට ඉතින් ඒ ඇත්තන් ප්‍රමුඛව පෝන්නම් වර්ග පරම්පරා නියතව මේගේ සෑම සිල දෙනා දායක පුණතුන් නමින්ගේ සැවම පින් ලැබ සසරින් දේවා නිවනින් සැනසේවා. ඔබ අප හැම දෙනා නමින් මේගේ හැමටත් නිවන් සෝයේ සලස ගන්නට මේ පින උපකාර වේවා. එවාගේම අද දවසේ දායක පින්තුන් ඒ සුජීවත්ව සිටින පවුලේ සිල දෙනාට නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කල්පනා කළා. දිදුල මාතිජාලයේ සභාපති පින්වත් අපේ මාලිගාවේ දාසජි ස්වාමීන් වහන්සේ සමස්ත කාර්ය මණ්ඩලයේ ලක්වැසි ලෝවැසි සමට මෙත් වඩන්නට බලාපොරොත්තු වන ඇති එලෙස මෙත් වඩන්න සිහිපත් කළ සැවම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. දන්තුරී පාර පිළිම කලාවේ පදිංචි YAP අයිරංගනී නිශ්ශංක මහත්මියතුළු පවුලේ හැම දෙනාටම මේ උදාර පින්කම යහපත සිත ශාන්තිය සනසිල්ල පිණිස පවතිවා. මෙලව පරලව ශාන්තිය සැනසිල්ල තුන් නිවන් සුවයම සැලසේවා. ඔබට අපට අප හැම දෙනාටම මේ උදාර පින්කම පුණ්‍යසී යහපතක් සිතක් ශාන්තියක් සැනසිල්ලක්ම උදා වේවා. ඉදං පුඤ්ඤං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. මේ පින නිවන් පිණසම හේතු වේවා, වාසනා වේවා. හැම දිනකට තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. සුපින්නතුනේ පුරා හෝරාවකට ආසන්න කාලයක් සමස්ත ලෝක සත්‍යයේ උතුම් ධර්මාභෝධයේ පිණසම අප කෙරෙහි අනුකම්පාවෙන් උතුම් දායකත්ව ධර්මදේශනාව මෙහෙවා වදාළ ගෞරවනීය පින්වන්ත දේශකයන් වහන්සේට මෙවන් උතුම් ශාසනික මෙහෙවරන් තවදුරටත් සිද්ධ කරන්නට නිදුක් නිරෝගී චිරජීවනය දිගාසිරි සම්පත් ලැබේවායි අප සාදු නාද පූජා පෙරදැරිව ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. සුපින්නතුනි, මෙම දායකත්ව ධර්ම දේශනාව වෙනුවෙන් බැතිසිත් පෙරදැරිව දායකත්වයේ ලබා දුන් පින්වත් ඔබගේ
टीवी दिदुरु नालिका वहरहा मेमुतुम दायकत्त धर्मदेशनाव श्रवणीय कल लक्वेसी लोवेसी हेमदिनागेम यहपत्तु उदारतर बलापुरुत्तु प्रार्थनावान एयाकारेन मिष्ट सिद्ध वेवाय प्रार्थना करमीन मे पैट नियमित उतुम दायकत्त धर्मदेशनाव मेलेसिन निमावट पत्करनवा ओब सेमट सम्मा संबुद्ध सरणाय।